මරණ මාවත. මේ පිහිටලා තිබෙන්නේ බොලීවියානු රාජ්‍යයේ යුග්ගාස් ප්‍රදේශයේ ආශ්‍රිතව. වර්ෂ 1994 වන තෙක්ම වසරක් පාසාම මේ මාර්ගයේ ජීවිතහානි 300ක් පමණ සිදු වෙලා තිබෙනවා. කිලෝමීටර් 60ක් පුරා දිවෙන මේ මාර්ගයේ නායෑම්වලට නම් සුප්‍රසිද්ධ ස්ථානයි. ඇත්තෙම මේ ප්‍රදේශයේ සිදුවන අනතුරු වලට මුහුණ දෙ හේතු වෙන්නේ ප්‍රදේශය පුරා විසිරී පවතින ඝන මීදුමක්. ඒ හින්දා මේ මාර්ගය බොහෝ දෙනා නඳුන්වන්නේ මරණ මාවත නිසායි. අංක 2. සර්ප දූපත. ඇත්තෙම මෙම දූපත කොතරම් භයානකද කියනවා නම් වරක් මෙම දූපතට ගිය පුද්ගලයෙක් ලේ වලින් පිරුණු තටාකයක මැරී සිටි බවට රාවයක් පවතිනවා. මේ සර්ප දූපත බ්‍රසීලයේ සැතපුම් 25 දුරට වෙන්නට පිහිටලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. මේදී විශේෂයෙන්ම කිව යුතු කාරණයක් වෙන්නේ බ්‍රසීල රාජ්‍ය පවා එරට ජනතාවට මෙම දූපතට ඇතුළුවීම තහනම් කරලා තිබෙනවා. අංක 3. නක්ට්‍රොන් විල. මෙම විල පෘථිවියේ වාසයට නොගැලපෙන ස්ථානවලින් එකක් ලෙස තමයි ප්‍රචලිත වෙලා තිබෙන්නේ. උතුරු ටැන්සානියාවේ පිහිට ඇති මෙම විලෙහි අධික ලුණු සාන්ද්‍රණයක් පැවතීම නිසා මනුෂ්‍ය සමට මෙහි ජලය ඉතාම අහිතකරයි. දුර සිට බලන්නෙකුට මෙහි ජලය රෝස පැහැයෙන් පෙනෙන්නට ගන්නවා. මේක හේතුව වෙන්නේ මෙම විලෙහි රතුපාට බැක්ටීරියා විශේෂයක් වාසය කිරීම. අංක 4. ඔයිමිකන් ගම්මානය. ඔයිමිකන් කියලා හඳුන්වන්නේ රුසියාවේ එක්තරා දිස්ත්‍රික්කයක පිහිටි ගම්මානයක්. මෙම ස්ථානයේ එහි පවතින දේශගුණික තත්ත්වය නිසා ඉතා භයානක ස්ථානයක් ලෙස හඳුන්වනවා. ඇත්තම ප්‍රදේශයේ පවතින දැඩි සීතල ජීවය පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සමුන් ප්‍රදේශයේ ගස්කොළන් හෝ වගාවන්ද කිසිවක් ඇත්තේ නැහැ. අතීත සිද්ධීන්ට අනුව මෙම ප්‍රදේශයට ගොස් ජීවත් වී පණ බේරා ගැනීමට හැකියලා තිබෙන්නේ 500කට ආසන සිළු පිරිසකට පමණයි. අංක 5. අපායේ දොරටුව. මේ ගෑස් ආවාටයක් ලෙස තමයි ප්‍රචලිත වෙලා පවතින්නේ. ඒ භූගත ගුහාවක් වන නිසා ඒ තුළ ඇත්තේ ස්වාභාවික වායු ක්ෂේත්‍රය පමණයි. මේ පිහිටලා තිබෙන්නේ තුර්කී අගනුවරට කිලෝමීටර් 260ක් උතුරින් පිහිටි කරකොන් කාන්තාරයේ අසල ගම්මානයකයි. ඇත්තෙම මේ තුළින් නිතරම ඇතිවන තැඹිලි පැහැ ගිනිදල් නිසා මේ අපායට යන දොරටුවක් ලෙස නම් දරා තිබෙනවා. අංක 6. මරණයේ සානුව. කැලිෆෝනියා සහ නෙවාඩා දේශ සීමාවට අතරමැදිව තමයි මෙම නිම්නය පිහිටලා තිබෙන්නේ. ඇත්තෙම මේ ලෝ උණුසුම්ම ස්ථානයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. දැනට මෙහි පුද්ගලයන් 200කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඉන් බහුතරයක්ම බාලදක්ෂ කඳුරුව වලට සහභාගී වූ පිරිස් ලෙස තමයි වාර්තා වෙලා තිබෙන්නේ. අංක 7. ඇටසැකිලි වෙරළ. මේ ඇංගෝලාවේ දකුණු ප්‍රදේශයේ සිට නැමීබියාවේ උතුර දක්වා විහිදී තිබෙනවා. ඇත්තම මෙහි පවතින දැඩි උණුසුම් කටුක දේශගුණය නිසා සංචාරකයන්ට මෙහි ගමන් කිරීම ඉතා අපහසුයි. ඒ වගේම මෙම ප්‍රදේශයට ඇටසැකිලි වෙරළ යන නම ලැබිලා තින්නේ මුහුදු ජීවීන්ගේ මල් සිරුරු මෙම වෙරළට නිරන්තරයෙන් එකතු වීම නිසා. අංක 8. ඩැන්කිල් කාන්තාරය. නැගෙනහිර අප්‍රිකාවේ තමයි මෙම කාන්තාරය පිහිටලා තිබෙන්නේ. දැඩි උණුසුම සහ විෂවායු පිටකරන ගිනිකඳු නිසා කිසිම ජීවියෙකුට මෙම ප්‍රදේශයේ ජීවත් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තම මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට වඩා අඩු වෙන්නේද ඉතාමත් කලකටයි. මේ හින්දම භූවිද්‍යාඥයන් මෙම ප්‍රදේශයේ සංචාරයට ඉතාමත් නොගැලපෙන ප්‍රදේශයක් ලෙස තමයි නම් කරලා තිබෙන්නේ. අංක 9. උතුරු සෙන්ටියල් දූපත. උතුරු සෙන්ටියල් දූපත අන්දමන් දූපතල තමයි පිහිටලා තිබෙන්නේ. ඒ වගේම සංචාරකයන්ට නැරඹිය නොහැකි ලෝ භයානකම ස්ථානයක් ලෙස මේ හඳුන්වනවා. ඇත්තම මෙහි ධර්ම ගෝත්‍රිකයන් ජීවත් වන බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඔබ අනිවාර්යෙන් රෝග ටර්න් චිත්‍ර පරිමාලාව බලන ඇති. ඊට සාපේක්ෂ වාතාවරණයක් තමයි උතුරු සෙන්ටියල් දූපතේ පවතින්නේ. අංක 10. මැඩිලි ජාතික උද්‍යානය. මෙම උද්‍යානය පිහිටලා තිබෙන්නේ බොලීවියාවේ ඇමේසන් ගඟ ආශ්‍රිතවයි. මෙහි වපසරිය කිලෝමීටර් 19,000ක් පමණ වෙනවා. මෙම වනාන්තරයේ ධර්ම විලෝපිකයන්ගෙන් පිරී ඇති නිසා සංචාරකයන්ට තනිවම මෙහි පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ. ඇත්තම මෙම වනාන්තරයේ ලෝ ආරක්ෂිතම ස්ථානවලින් එකක් ලෙසද නම් කරලා තිබෙනවා. ඒ කොහොම වුණත් මෙම උද්‍යානයේ ලෝකයේ භයානකම ස්ථාන ලැස්තියේ දසවන ස්ථානයේ පවතින. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස මොකද්ද? ඒ ගැන අපටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. දැන් ඉතින් අපත් සමු